चौदह सुबह दवासा अद वीडियो कथाकर मेन मे सॉफ्टवेयर मे सॉफ्टवेयर वयस अवर्दुला धातुवा लम इट प्रोग्राम कोमद प्रोग्राम गुडनगाबोधक मे सॉफ्टवेयर हदरती सामान्योके मेगरी बहुत कोई मकसद प्रोग्राम सामान्य प्रोग्राम को නමුත් මේ ස්ක්‍රැච් භාවිතා කරලා වයස අවුරුදු 11 වන වගේ පොඩි ළමයෙකුට ප්‍රෝග්‍රෑම් එකක් ඉතා පහසුවෙන් ගොඩනගා ගන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද ප්‍රෝග්‍රෑම් එකක් ගොඩනගන්නේ කියලා අවබෝධය ලබා ගන්න තමයි මේ ස්ක්‍රැච් කියන සොෆ්ට්වෙයාර් එක භාවිතා කරන්නේ. ඉතින් මේ ස්ක්‍රැච් කියන සොෆ්ට්වෙයාර් එක ඕගොල්ලොන්ට ෆ්‍රී ඕගොල්ලන් ලැප්ටොප් එකේ එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකේ ඩවුන්ලෝඩ් කරගන්න විදිය මම මුලින්ම පෙන්වන්නම්. मेन मेम मेक इसलिए मिनीमज़ करना गूगल क्रोम गूगल इंटरनेट इलेवल मेतने सर्च कर www.scratch.edu डाउनलोड मेतने वेबसाइट මේ විදිහට සර්ච් කරන්න මම ඕගොල්ලන්ට වීඩියෝ එකෙන් පල්ලෙහා ලින්ක් එක දාන්නම් මේක මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එක ෆ්‍රී ඕගොල්ලන්ට මෙන්න මේ වගේ සයිට් එකකට එන්න පුළුවන් මේ සයිට් එකේ යට ගියාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ස්ක්‍රැච් ඩවුන්ලෝඩ් කියලා මෙන්න මේකට ක්ලික් කරාට පස්සේ තව පේජ් එකකට යනවා මේකේ ෆ්‍රී ඩවුන්ලෝඩ් කියන එකට एक क्लिक करवासे बलागन पारे मेन मे वर्ट फ्री डाउनलोड मेकूड क्लिक करवासे मे स्क्रैच सॉफ्टवेयर डाउनलोड मेन मे विधिया मेक डाउनलोडे वीडियो के दिखनी सा मंग बैकर लेवल मंग गूगल पेन्न को स्क्रैच मेन सॉफ्टवेयर डाउनलोड तीन मे डाउनलोड एक तीन मे स्क्रैच आरसी हटे गए मेन मे भी तीरता पेन अट बस मेक बेकर पेन चुनक दिन्नी ने इट बस मे क्लिक कर बस मेन मे भी अटे स्क्रैच टू ऑफलाइन डीटेल रन दिंदोल रन पास इंस्टा मैं रन पास इंस्टा ओपन मेन मेटे सामान्य स्टेप स्क्रैच इंस्टा कर मेक मेथनी मैक्सीम कर दूर स्कीप तीन बलागंड पुड़वा इसरो स्टेज स्टेज मेन मे सुध पार्टी एक ओगोल हदन प्रोग्राम रन प्रोग्राम प्ले विन प्ले विन मेन मे सुध पाट को स्टेज मिथन तीन कुलपाट को मेन मेत प्रोग्राम स्टार्ट दिन बटन का रन करें नतरगिरी स्टोप रत पाट बटन इट पे मेतन तीन मेन मेकिन मे स्टेज विशाल पास आड़वा मेतन उड़ तीन फाइल एडिटर टिप्स अबाउट मेवा संबंध में मे सॉफ्टवेयर की वैगरा दी कथा करो इट पास मेन मेतन तीन स्टेज ब्रेकआउट के मेन सुध पार्टी मेक विनस्कर सॉफ्टवेयर अभी तो पूसा स्टेज गेदरगे मेतन न्यू ब्रेकग्रउंड मेतन तीन चूस ब्रेकग्रउंड फ्रम लाइब्री लापटापी सॉफ्टवेयर फ्री दिन मे स्टेज ब्रेकग्रउंड क्लिक गेदर बेड्रूम मेतन ओके मेन ब्रेकग्रउंड विना
ඊට පස්සේ අපිට පුළුවන් තව විදිහකට upload background for file. ඒ කියන්නේ අපේ laptop එකේ තියෙන ෆයිල් එකක් කරා මෙන්න විදිහට location එක තෝරලා අපිට මේ විදිහට අපේ laptop එකේ තියෙන hard disk එකේ තියෙන photo එක background එකක් විදිහට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් ගිහලා camera on කරලා photo එකක් කරන් දෙන්න පුළුවන්. අපි මේක ආයෙත් වෙනස් කරමු. මේකම තියමු අපි. ඔය විදිහට ඊට පස්සේ මෙතන තියෙනවා පල්ලෙයා sprites කියලා. sprite කියන්නේ මෙන්න මේ program එක code කරද්දී අපි program එක code කරද්දී code කරන්නේ pusa. pusa කියන සතා තමයි, pusa කියන දේ තමයි ඉක්කු ඉදිරියට යන්න ඕනේ නැත්තම් පස්සර යන්න ඕනේ නැත්තම් කතා කරන්න ඕනේ අන්නේ ඒ දේ. අන්නේ මෙන්න මේ සංකේතය. ඒ කියන්නේ මේක තමයි program එකේ ප්‍රධාන චරිතය. චරිතෙත් අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ පූස වෙනුවට අපිට බල්ලෙක් දා ගන්න පුළුවන් නැත්නම් වෙනස් සතෙක් මිනිස්සෙක් දා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් ගිහිල්ලා ගිහපිදී බලා ගන්න නැවතත් new sprite කියන තැනට ගියා. එතන තියෙනවා මෙන්න මේ icon වලට උඩ ක්ලික් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් කියලා මෙතනින් අපිට සෙට් කර ගන්න තියෙනවා. මේ වගේ මකරෙක් දාගමු අපි. ඔන්න ඒගොල්ල ක්ලික් කළා ඕකේ දෙන්න තියෙනවා. ඔගේ දන්න පස්සේ මෙන්න අලුත් ස්ප්‍රයිට් එකක් වටනවා. මේක අපි ඩිලීට් කරන්න ඕන නම් මේක උඩ මෙන්න මෙතෙන්ද ගිහිල්ලා ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා වල ඩිලීට් දෙන්න ඕන. ඩුප්ලිකේට් එකක් ඕන නම් හදා ගන්න පුළුවන්. ඩුප්ලිකේට් එකක් හදාගත්තොත් ඔය දෙකක් එනවා. ඩුප්ලිකේට් දෙනවා ඩිලීට් දෙනවා. මේකත් අපි ඩිලීට් කරනවා. ඔන්න ඔය විදිහට අපිට ස්ප්‍රයිට් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලොන්ට මෙන්න මේ උඩ තියෙනවා නිල් පාට, දම් පාට, කොළ පාට මේ වගේ ටැප් ටිකක්. එහෙම නැත්නම් රිබන් ටිකක්. මෙන්න මේ වගේ වෙන්න දෙය කිනකිට වෙනස්. මෝෂන් කියන්නේ මෙන්න මේ මකර කිමක මකර චලනය වන්ද, ඒ කියන්නේ ස්ටෙප් 10ක් 3ක් වගේ ඉස්සරහට චලනය හෝ පස්සටව චලනය වෙන්න අවශ්‍ය විධාන ලබන්නේ මෝෂන් කියන එකේ. ලුක්ස්. ලුක්ස් කියන්නේ මේ මකර හෙලෝ වගේ කතා කරනවා. හෙලෝ කියලා වගේ මේ වගේ පැත්තකින් ඉදිරියෙන් හරි වෙන මයිකන් එකකින් පේනනවා හෙලෝ කියලා වගේ. ඒ කියන්නේ ඩිස්ප්ලේ එකක් දක්වනවා. කියන්නේ හෙලෝ කියන ටෙක්ස් එකකින් වගේ දක්වන්න තමයි හෙලෝ කියන ටැබ් එක භාවිතා කරන්නේ. ඊට පස්සේ සවුන්ඩ් එක. ඒ කියන්නේ මකරගෙන් සවුන්ඩ් එකක් ශබ්දයක් පිට කරන්න ඕන නම් මෙතනින් මෙන්න මේ සවුන්ඩ් කියන එකට ගිහිල්ලා අපිට ප්‍රෝග්‍රෑම් එක ගොඩන ගන්න පුළුවන්. මේ සවුන්ඩ් කියන්නේ පින්. පින් කියන්නේ මේක මේ ස්ටේජ් එක උඩ රේඛාවක්. එහෙම නැත්නම් ලයින් එකක් වගේ නිරූපණය කරන පින් කියන එක භාවිත කරන ඩේටා. ඩේටා එකකින් කරන්නේ මේ මකරට අදාළ මේ කියන්නේ අපි ගොඩනගෙන ප්‍රෝග්‍රෑම් එකට අදාළව ඩේටා දත්ත ඇතුළත් කරන එක තමයි මේ ටැබ් එකකින් කරන්නේ. ඉවෙන්ට්. ඉවෙන්ට්ස් එකකින් කරන්නේ මේක පාලනය වෙන එක. කොහොමද මකර ගමන් කරන්නේ? එහෙම නැත්නම් අපි ගොඩනගන සොෆ්ට්වෙයාර් එක දිශාගත වෙන්න ඕන කියලා කන්ට්‍රෝල් එකින් කරන්නේ. ඒකත් කරන්නේ සමස්තය පාලනය වෙන කියන්නේ කොහොමද නැවත නැවත වෙන්න ඕනද, එයන් එකපාරක්ද වෙන්න ඕනේ කියලා. මේ රිපීට් තියෙනවා ෆෝවර් අන්න ඒ විදිහට. සෙන්සින් කියන්නේ ඒ කියන්නේ කලෙ එකක් ඇතුළත් කරනවා නම් ප්‍රෝග්‍රෑම් එකට. එහෙම නැත්නම් වෙනමක් හරි තව ඇඩ් කරනවා නම් අන්න ඒ වගේ දෙයක් ඇතුළත් කරද්දී මේ සෙන්සින් කියන එක තමයි භාවිත කරන්නේ. ඔපරේටර්. ඔපරේටර්ස් කියන්නේ ගණිතමය අඩු වැඩි කරන ඒවා. දැන් එකතු කරන්න, අඩු කරන්න, බෙදන්න, ගුණ කරන්න වගේ තමයි මේ ඔපරේටර්ස් කියන එකකින් භාවිත කරන්නේ. ඊට පස්සේ මෝ බ්ලොක්ස්. මෝ බ්ලොක්ස් එකකින් කරන්නේ මෙවුවා මේක අපි ඉස්සරහට කියා දෙන්න. මේකේ සාමාන්‍ය සිදුවෙන ගොඩක් සංකීර්ණයි. මෙන්න මේ වගේ එකිනෙකට කොහොමද මෝෂන් එකෙන්, ලුක්ස් එකෙන්, සවුන්ඩ් එකෙන්, පින් එකෙන්, ඩේටා එකෙන්, ඉවෙන්ට් කලර් සෙන්සින් කියන එකෙන් කොහොමද මේ සොෆ්ට්වෙයාර් එකේ නැත්නම් අපි ගොඩනගන ප්‍රෝග්‍රෑම් එකේ කොහොමද සිදුවෙන්නේ කියලා වල මේවා උදාහරණ දෙකක් ඉදිරි වීඩියෝ වලදී කරනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ දිගටම බලන්න. අදට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටික තමයි. අද කතා කරේ ස්ටේජ් එක කොහොමද අපි සකස් කරන්නේ, ටෙස්ට් එකේ ඉන්න කොටස් මොනවද, ඊට පස්සේ ස්ප්‍රයිට් එක
වෙනස් කරගන්නේ කොහොමද? ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ස්ක්‍රිප්ට් ටික කස්ටමර් සවුන්ඩ් මෙන්න මේ ටික අපි ඉදිරියට කතා කරමු. අද කතා කරේ ස්ක්‍රිප්ට් එක විතරයි. ඒ කියන්නේ මේකේ තියෙන එවගේ කොහොමද එකිනෙක වෙනස් වන්නේ කියන එක. ලක්ම එකිනෙක වෙනස් වෙන විදිය ඕගොල්ලොන්ට ප්‍රෝග්‍රෑම් එකක් හදද්දී තේරෙයි. මොකක් හරි ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වෙනුවෙන් අපේ channel එක තාමත් ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එකට අමතක නොකර like එකක් දාන්න. ඊටවත් අපි මේ වීඩියෝ එකේම තවත් step එකක් කියන්නේ ඉදිරියට යන වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඒ කියන්නේ කොහොමද අපි මේ motion looks භාවිත කරලා program එකක් ගොඩනගන්නේ කියලා අපි ඉදිරි වීඩියෝ එකකින් කතා කරමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. स्तुति.